තෙරුවන් සරණයි සියලුම දෙනාට බිනවනාම බුද්ධ ශාසනස්ස ආයු විනේ සම්වර්ණනා දහම් කතිකාවතේ අද දවසේ සාකච්ඡාව ආරම්භ කරන්නයි අපි සූදානම් වන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්ස ආරාම විහාරවාසී ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත නම කියන්නට අවසරයි. පූජ්‍යපාද මහව ඥානාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපගේ ආරාධනාව පිළිඅරගෙන පුරුදු විදිහට අද දවසේත් වැඩම කර තිබෙනවා. පින්වත් ස්වාමින් වහන්සේගේ පාද නමස්කාර කරමින් පින්වත් ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය පළමු කොට ලබා ගනිමින් අද දවසේ සාකච්ඡාව ආරම්භ කරන්නට අවසර පතනවා. නම් අද අපි ආරම්භ කරමු පුරුදු විදිහටම විනය පිටකයේ අලලා විනය ශික්ෂාපද පිළිවෙලින් එකිනෙක විවරණය කරන දීර්ඝ වැඩසටහන් මාලාවේ තවත් විශේෂ වූ සාකච්ඡාවක් විනයෝනාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණනා දහම් කතිකාවත. විනයෝනාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණනා දහම් කතිකාවත වසර දෙකකට වඩා වැඩි කාලයක් අවුරුදු තුනකට වගේ ආසන්න කාලයක් පුරාවට අපි ඔබ වෙතට සමීප කරන්නේ විනය පිටකයේ තිබෙන විනය ශික්ෂා පද පිළිබඳ අවබෝධය අවධානය වැඩි දියුණු කිරීමේ අපේක්ෂාවෙන්. ත්‍රිපිටකය තුළ අන්තර්ගත විවිධ දහම් කරුණු සූත්‍ර පිටකයේ අභිධර්ම පිටකයේ තිබෙන දහම් කරුණු ඔබට විවිධ මාධ්‍යන් තුළින් අසන්නට ඒ පිළිබඳ අවබෝධය ලබා ගන්නට අවස්ථාව තිබුණත් විනය පිටකයේ පිළිබඳව සහ විනය පිටකයේ අන්තර්ගත විනය ශික්ෂා පද පිළිබඳව ඔබට ඒ අවබෝධය ලබා ගැනීමට තිබෙන මාධ්‍ය අවකාශයන් ගොඩක් අඩුයි. ඒ හින්දම බෞද්ධ මාධ්‍ය ජාලය සහ බෞද්ධ නාලිකා විසින් මීට වසර 3කට පෙර ආතුව ආරම්භ කරන්න යෙදුණු විනය පිටකයේ විනය ශික්ෂා පද පිළිවෙලින් විවරණය කරන වැඩසටහන් මාලාවෙහි අද වැඩසටහන සඳහාත් පින්වත් ස්වාමින් වහන්සේ පුරුදු විදිහට වැඩම කර තිබෙනවා. පින්වත් ස්වාමින් වහන්සේ අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්ස ආරාම විහාරවාසී ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත නම කියන්නට අවසරයි. පූජ්‍යපාද මහව ඥානාලෝක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ පාද නමස්කාර කරමින් පින්වත් ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය ලබා ගනිමින් පින්වත් ස්වාමින් වහන්සේ පිළිගනිමින් අද සාකච්ඡාව සඳහා යොමු වන්නටයි අවකාශ සලසා ගන්නේ. මෙවැනි වැඩසටහන් මාලාවක් දීර්ඝ කාලයක් පුරාවට අපිට පවත්වාගෙන අවස්ථාව අවකාශ ලැබෙන්නේ පින්වත් ඔබ ලබා දෙන දායකත්වය නිසාවෙන්මයි. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ආශයේ පවතින්නේ විනය පිටකයේ විනය ශික්ෂාපද සමාජය තුළ සහ භික්ෂුන් වහන්සේලා කොයිතරම් දුරට ආරක්ෂා කරනවාද කියන කාරණාව මත බව අපි දන්නා කාරණාවක්. ඒ හින්දාම මෙවැනි වූ වැඩසටහනක් සඳහා ඔබ ලබා දෙන දායකත්වය සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ආශය මේ මිහිතලය තුළ සුරක්ෂිත කිරීමට ලබා දෙන දායකත්වයක්ම බව සිහිපත් කරන්නට කැමතියි. අද දායකත්වය ලබා දෙන පින්වත් පිරිස නොම්බර 117 ගල්තුඩේ පානදුර පදිංචි විශ්‍රාමික රජයේ හෙද නිලධාරිණී ලීලා බන්දුසේන මහත්මියගේ අගෝස්තු මස 31 වෙනිදාට දෙන ජන්මදිනය සඳහාවෙන් ආශිර්වාද කරන්න මේ ධර්මදේශනාව සඳහා පූර්ණ දායකත්වය ලබා දෙන බව සිහිපත් කරන්නට වුවමනයි. නොම්බර 117 ගල්තුඩේ පානදුර ලිපිනෙහි පදිංචි විශ්‍රාමික රජයේ හෙද නිලධාරිණී ලීලා බන්දුසේන මහත්මියගේ අගෝස්තු 31 වෙනිදිනට යෙදෙන සිය ජන්මදිනය සඳහා ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න සෙත් ප්‍රාර්ථනා කරන්න අවකාශ ලසා ගන්න තමයි අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා මේ සාකච්ඡාව සඳහා දායකත්වය ලබා දෙන්නේ. ඒ වගේම තවත් විශේෂ මතක් කිරීම් කිහිපයක් කරන්නට කැමති. මීට වසර 3කට පෙර මිය පරලොව යන්නට යෙදුණු නයෝමින් ලූකා පොල්වත් මහත්මියට පින් අනුමෝදන් කිරීමත් මීට වසර 4කට පෙර මිය පරලොව යන්නට යෙදුණු අශෝක ප්‍රේමදාස මහතාට පින් අනුමෝදන් කිරීමත් වසර 15කට පෙර මිය පරලොව යන්නට යෙදුණු APG බන්දුසේන මහතාට පින් අනුමෝදන් කිරීමත්
වසර 30කට පෙර මිය පරලොව යන්නට යෙදුණු පොල්වත්ත ගුණසේකර මහතාට පින් අනුමෝදන් කිරීමත් එවැගේම එසිය නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාති හිතමිත්‍රාදීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නටත් මෙහිදී අවකාශ සලසා ගන්න බව සිහිපත් කරන්නට කැමැතියි. එවැගේම සෙත් ප්‍රාර්ථනා කරන්න අපේක්ෂා කරනවා පින්වත් පිරිස. මේ වැඩසටහන සඳහා දීර්ඝ කාලයක් පුරාවට වැඩම කරනු ලබන පින්වත් ස්වාමින් වහන්සේට පින්වත් ස්වාමින් වහන්සේගේ සියලු ශාසනික කාර්යයන් සාර්ථක වන්නට නිදුක් භාවයේ නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමින්, එවැගේම අගෝස්තු මාසේ පළවෙනිදා සිය ජන්මදිනය සැමරූ ආර්.වි. ප්‍රේමවති මහත්මියට නිදුක් භාවයේ නිරෝගී භාවයේ සුවපත් භාවයේ ආශිර්වාද කරන්න සෙත් ප්‍රාර්ථනා කරන්නත්, අගෝස්තු 8 වැනි දින සිය ජන්මදිනය සමරන චාන්දනී සුභසිංහ මහත්මියට නිදුක් භාවයේ නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නත්, අගෝස්තු මාසේ 31 වැනි දින සිය ජන්මදිනය සමරන ලද ලීලා බන්දුසේන මහත්මියට නිදුක් භාවයේ නිරෝගී භාවයේ ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නත්, ලීලා බන්දුසේන මහත්මියගේ ආදරණීය දුවදරුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම සහ ආදරණීය මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සදහවෙන් ආශිර්වාද කරන්නත්, එච්.කේ. විමලා මහත්මියට සෙත් ප්‍රාර්ථනා කරන්න, පවුලේ සිළු නෑදෑ හිතමිතුරන්ට ආශිර්වාද කරන්න සහ ධර්මදේශනාව සඳහා සහභාගී වූ ශ්‍රවණය කරන නරඹන ඔබ සියලුම දෙනාට ආශිර්වාද කරන්නත් මෙය අවකාශ සලසා ගන්නා බව සිහිපත් කරමින් අද සාකච්ඡාව සඳහා අපි යොමු වන්නයි සූදානම් වන්නේ. පින ස්වාමින් වහන්ස, අපි වැඩසටහනේ මේ වෙනකොට සාකච්ඡා කරමින් ඉන්නේ පරාජික පාලි පොත් වහන්සේ තුළ අන්තර්ගත සියලු ශික්ෂාපද කාණ්ඩ අවසන් කරලා ඊට පස්සේ පාචිත්තිය පාලි පොත් වහන්සේ තුළ අන්තර්ගත ශික්ෂාපද කාණ්ඩේ තමයි පින ස්වාමින් වහන්ස අපි සාකච්ඡා කරමින් පැමිණ තිබෙන්නේ. පාචිත්තිය පාලි පොත් වහන්සේ තුළ අන්තර්ගත ශික්ෂාපද කාණ්ඩයන් තුළිනුත් අපි දීර්ඝ කාලයක් පුරාවට දැන් සාකච්ඡාව ඉදිරියට අවිල්ල තිබුණා. පින්වත් ස්වාමින් වහන්සේ අපිට ශික්ෂාපද රාශියක් මේ වෙනකොට සරලව අර්ථ විවරණය කරලා දීලා තිබෙනවා. අද දවසේ සාකච්ඡාව සඳහා යොමු වෙන අවස්ථාවේදී පින්වත් ස්වාමින් වහන්සේ පඨම සේනාසන ශික්ෂාපදේ වශයෙන් තමයි මීළඟ ශික්ෂාපදේ නම් කරලා තියෙන්නේ. අපිට ඒ පිළිබඳ අවබෝධයක් නැති බව පින්වත් ස්වාමින් වහන්සේට මේ මොහොතේදී අත්‍තරම අපි සිහිපත් කරමින් පින ස්වාමින් වහන්සේ පුරුදු විදිහටම මේ ශික්ෂාපදයේ තිබෙන අර්ථය සහ ඒ කරුණු කාරණා විවරණය කර දෙන්නට නමස්කාර පූර්වකව ආරාධනා කරනවා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි සුපින්නත් සියලු දෙනාටම. විනයෝ නාම බුද්ධ ශාසන සායු විනය සංවන්නා දහම් කතිකාවත අපි දැන් බොහෝ කාලයක් තිස්සේ විනය පිටකයේ මුලපටන් විස්තර විවරණය කරගෙන එන්නේ. විශේෂයෙන්ම අපි බුද්ධික සඳහන් කරපු විදිහට මේ සූත්‍ර පිටකය, ඒ වගේම අභිධර්ම පිටකයේ මුල් කරගත්ත ධර්මදේශනා ධර්ම සාකච්ඡා බොහොමයක් සිදුවෙන අතරවාරයේ විනය පිටකයේ මුල් කරගත්ත ධර්ම සාකච්ඡා බොහොම අඩුයි. ඒ නිසා අපි බෞද්ධ මාධ්‍යාලය විදිහට අපට ආරාධනය කරලා තීරණය කරන්න තියෙද්දි මේ විනය පිටකයේ මුල් කරගෙන අපි සාකච්ඡාවක් පවත්වමු කියලා. ඒ සාකච්ඡාව මේ වෙන විට වැඩසටහන් 100කට අධික ප්‍රමාණයක් අපි සාකච්ඡා කරගෙන අවිලා තිනවා. විනය පිටකේ මුල ඉඳලා අපි ශික්ෂා පදයක් පදයක් පාසා විස්තර කරගෙන අවිලා තිනවා. එතකොට ඒ අතරවාරයේ තමයි අදත් අපි මේ පාචිත්‍ය පාළි පොත් වහන්සේ තුල අන්තර්ගත ශික්ෂා පද විවරණයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද අපි මේ සහසම්බන්ධ වන ගිහි පිරිසටත් දැනගැනීමට අපි මේකේ පසුබිම ටිකක් පැහැදිලි කරවතින් අපි විනය පිටකයේ තියෙන ශික්ෂාපද පිළිබඳව සමාජයේ තියෙන අදහසක් තමයි මේ ශික්ෂාපද විනය කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලාට තියෙන දෙයක්. ඒ නිසා අපි සමාජයේ ගිහි අය මේ පිළිබඳව දැනුවත් විය යුතු නැහැ කියන අදහසක් සමහර වෙලාවට සමාජය තුළ තියෙනවා. නමුත් ඇත්තටම අපිට ත්‍රිපිටකය තුළින් සහ අර්ථකථා ටීකා ආදී පරිශීලනයෙන් පැහැදිලි වෙන දෙයක් තමයි අපි අතීත සැදැහැවතුන් මේ විනය ශික්ෂාපද පිළිබඳව ප්‍රාමාණික අවබෝධයක් සහිත වෙඳලා තියෙන බව. ඒ අය භික්ෂුන් වහන්සේලා සමග ඇසුරු කරනකොට
කොයි විදිහටද මේ භික්ෂුන් වහන්සේලාගේ සීලය කැඩෙන්නේ, කොයි විදිහටද මේ භික්ෂුන් වහන්සේලාගේ සීලය ආරක්ෂා වෙන්න ගිහි උදවිය වශයෙන් අපෙන් ලැබිය යුතු අනුග්‍රහය මොකක්ද කියන එක පිළිබඳව මනා අවබෝධයක් සහිතව හිටපවක් අපිට පේනවා. ඉතින් ඒ නිසා මේ ශික්ෂාපදයක් පදයක් පාසා අපිටත් යම් කිසි වැටහීමක් තියෙනවා නම් මේ බඳු ශික්ෂාපද භික්ෂුන් වහන්සේලාට තියෙනවා, මේ බඳු ශික්ෂාපද උන්වහන්සේලා ආරක්ෂා කරනවා කියලා. එතකොට ගිහි පින්නතුන්ටත් පහසුවක් තියෙනවා භික්ෂුන් වහන්සේලාත් සමග වැඩ කටයුතු කරනකොට ඒ අයට ඒ අයගේ සීලය රකින්න කරන උපකාරය විදිහට තමන්ට භික්ෂුන් වහන්සේලා ඇසුරු කරන්න. ඉතින් ඒ නිසා තමයි අපි මේ ශික්ෂාපද පැහැදිලි කරගෙන ඉන්නේ. ඉතින් දැන් අපි මේ වෙන විට ශික්ෂාපද විශාල ප්‍රමාණයක් සාකච්ඡා කරලා තියෙනවා. එතකොට දැන් සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් ඒ ශික්ෂාපද පිළිබඳ අපිට දැනුමක් නැතුව අද කතා කරන ටික අපිට තේරෙන්නේ නැද්ද කියලා. එහෙම නැහැ, මේක එකක් වෙන් වෙච්ච ශික්ෂාපද තියෙනවා. එතකොට එක එක ශික්ෂාපදේ වෙන වෙනම සිදුවීම් සමුදායක් එක්ක භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන කරුණු කාරණා ටිකක් තියෙනවා. ඉතින් අදත් අපිට සාකච්ඡා කරන්න තියෙන ඒ වාගේ භික්ෂුන් වහන්සේලාට අතිශය වැදගත් ශික්ෂාපදයක් පඨම සීනාසන ශික්ෂාපදය. අපි සමහර වෙලාවට විහාරස්ථානවලදී ස්වාමීන් වහන්සේලා මේ සේනාසන උපකරණ මේ ඇඳපුටු මේ සාදිය පරිහරණය කරද්දී කොහොමද මේ ස්වාමීන් වහන්සේලා මේ ඇඳපුටු ආදිය පරිහරණය කරන්නේ? ඒ පරිහරණය කිරීමේදී ස්වාමීන් වහන්සේලා දැනගත යුතු කරුණු මොනවද? ගිහි උදවියත් මේ ස්වාමීන් වහන්සේලාගේ ශික්ෂාපද සම්බන්ධයෙන් කොයි විදිහටද අවබෝධය ලබා ගත යුත්තේ කියන එක මේ ශික්ෂාපදය අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව හැම ශික්ෂාපදයක්ම පැහැදිලි කරනකොට මේ ශික්ෂාපදයේ බුදුරජාණන් වහන්සේ පනවන්ටි යෙදිච්ච අතීත කතා ප්‍රවෘත්ති අපි සාකච්ඡා කරනවා. ඒකට අපි කියන නිදාන කතාව කියලා. ඊට පස්සේ අපි ශික්ෂාපදය සාකච්ඡා කළා. මේ ශික්ෂාපදේ කැඩෙන හැටි කොහොමද, කැඩෙන්නේ නැත්තේ කොයි වායි තත්ත්වයන්ද කියන එක අපි විශේෂයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ පඨම සේනාසන ශික්ෂාපදය අපිට හම්බෙන්නේ පාචිත්‍ය පාළි කියන ග්‍රන්ථයේ දෙවෙනි වග්ගය, පළවෙනි වග්ගයේ මුසාවාද වග්ගය. මුසාවාද වග්ගයේ ශික්ෂාපද 10ක් තියෙනවා. දෙවෙනි වග්ගයට අපි කියන්නේ භූතගාම වග්ගය කියලා. භූතගාම වග්ගයේ ශික්ෂාපද ඒත් 10ක් තියෙනවා. ඒ අතරේ දෙවන ශික්ෂාපදයේ හතරවන ශික්ෂාපදයේ තමයි මේ පඨම සේනාසන ශික්ෂාපදය කියලා කියන්නේ. ඒ අනුව පාචිත්‍යපාලි කියන පොත් වහන්සේ තුල අන්තර්ගත මේ අතරම 14වන ශික්ෂාපදයේ තමයි පඨම සේනාසන ශික්ෂාපදය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ භික්ෂුන් වහන්සේලා මේ හේමන්ත කාලයේ එලිමහනේ තමන් වහන්සේලාගේ සේනාසන සකස් කරගන්නවා. සේනාසන කියන වචනේ අපි මෙතනදී දැනගන්න ඕනේ. දැන් සේනාසන කිව්වහම අපට සමහර වෙලාවට අදහසක් පහළ වෙනවා සේනාසනයක් කියලා කියන්නේ සම්පූර්ණ විහාරස්ථානයක් කියලා. දැන් අපි කියන සේනාසනයකට යනවා කියලා. ඒතර අපිට හිතෙනවා මේ විහාරස්ථානයකට යනවා කියලා. ඒතර ඒ නිසා සේනාසන කියන වචනය අපි සමාජය තුළ පරිහරණය කරද්දි මේ වචන පරිහරණය කරද්දි අපි හරියටම අර්ථය දන්නේ නැතුව තමයි පරිහරණය කරන්නේ. දැන් අපි විහාරය කියලා කියන විහාරය කියලා කියද්දි අපිට මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමාව තියෙන මේ ගෘහය. හැබැයි ඇත්තටම විහාරය කියලා කියන්නේ ඒක නෙමෙයි. ඒකත් විහාරයක් තමයි එක්තරා විදිහකට. නමුත් අපිට ත්‍රිපිටකේ පුරාවට විහාරය කියලා හම්බෙන්නේ ඒක නෙමෙයි. එතකොට ආරාම කියලා කියවහම අපට ආරාමය කියලා කියවහම අපිට මතක් වෙන්නේ විහාරස්ථානයක්. හැබැයි ආරාම කියන වචනේ ඇත්තටම තේරුම ඒක නෙමෙයි. එතකොට ඒ වාගේ තමයි සේනාසන කියන වචනේත් අපිට වචනේ අර්ථය විදිහට ගත්තොතින් දැන් මේ විහාරස්ථානයක් නෙමෙයි සේනාසනය කියන්නේ. විහාරස්ථානයටත් අපිට සේනාසන කියන වචනේ පාවිච්චි කරන්න බැරි කමක් නැහැ. නමුත් අපි සමාජයේ විදිහට මේ වචනය භාවිතයට ඇවිල්ලා තියෙන්නේ අපි කෙලින්ම විහාරස්ථානය හඳුනන්න තමයි සේනාසනය කියලා කියන්නේ. සේනාසන කියන වචනේ හැදෙන්නේ සයන ආසන කියන වචන දෙක එකතු වෙලා. සයන කියන්නේ නිදා ගන්න තැන. ආසන කියන්නේ නිදා ගන්න ආසනය. එහෙම නැත්නම් ඉඳ ගන්න ආදී වුණත් භාවිතා කරන ආසනය. ඒතර සයන ආසන කියන වචන දෙක එකතු වෙලා තමයි සේනාසන කියන පදේ හැදින්නේ. ඒ නිසා නිදා ගැනීමට ඉඳ ගැනීමට යම්කිසි ආසනයක් තියෙනවා නම් මෙන්න මේ ආසනයට තමයි සේනාසන කියලා කියන්නේ. එතකොට අපිට මේ ත්‍රිපිටකේ පුරාවට සේනාසන කියන වචනේ හම්බෙන්නේ මේ ඇඳපුටු ආදී ආසනවලට. ඒ නිසා කියනවා තේනකෝ පන සමේන බික්කු හේමන්තිකේ කාලේ අජ්ජෝ කාසේ සේනාසනම් පඤ්ඤා පෙත්තා. ඉතින් මේ හේමන්ත කාලේ කියලා කියන්නේ බුද්ධික කොයි කාලේද?
හේමන්ත කාලය කියලකැ දැන් අපි ඉරුතු තුනක් තියෙනවා. දැන් අප මේ ඉන්නේ වස්සාන ඍතුව, මේ අගෝස්තු මාසයේ කියන්නේ වස්සාන ඍතුව. ඊළඟට අපිට එන්නේ හේමන්ත ඍතුව. වස්සාන ඉවර වෙලා හේමන්ත ඍතුව වෙනවා. ඒතර වස්සාන ඍතුව ඉවර වෙන්නේ ඉල් මාසේ පුන් පොහොව දවසට ඉස්සලා දවසින්. ඒතර ඉල් මාසෙන් තමයි අපිට වස්සාන ඍතුව ඉවර වෙන්නේ. වප් මාසේ අපි පවාරණ විනය කර්මය කරනවා. කටින චීවර මාසයේ තියෙන තව මාසයක් ඒක ඉවර වෙනවා ඉල් මාසෙින්. ඒතර ඉල් මාසෙන් පස්සේ අපි සිංහල ක්‍රමයට උඳුවප් මාසයේ ඉඳලා උඳුවප් ඊට පස්සේ දුරුතු නවම් මැදින් කියන මාස හතර සම්පූර්ණයෙන්ම හේමන්ත ඍතුව. ඒතර සාමාන්‍යයෙන් අපි දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි, මාර්තු කියන මෙන්න මේ මාස හතර සාමාන්‍යයෙන් හේමන්ත ඍතුව කියලා කියන්නේ. එතකොට මේ බුද්ධ ශාසනයේ මේ ඍතු පිළිබඳව විග්‍රහය අපිට නිරන්තරයෙන්ම පරිහරණය කරන්න නිරන්තරයෙන්ම අපිට මුණ ගැහෙනවා. එතකොට මෙන්න මේ හේමන්ත ඍතුවේ භික්ෂුන් වහන්සේලා එලිමහනේ සේනාසන පනවලා මේ සිරුර තවනවා කියලා කියන්නේ මේ අවුව තපිනවා කියලා අපි කියන්නේ අවුවට වෙලා ඉන්නවා. ඇයි මේ හේමන්ත ඍතුව කියලා කියන්නේ සීතල අධික කාලයක්. දැන් අපි දන්නවා උඳුවප් මහ දුරුත්ත කියලා අපේ සාමාන්‍ය මිනිස්සුන්ගේ කතා බහේ තියෙන උඳුවප් මහ දුරුත්තේ හොඳම සීතල කාලේ කියලා නේ. එතකොට උඳුවප් මහ දුරුත්ත කියලා කියන්නේ හේමන්ත ඍතුවේ මුල්ම කාලේ. එතකොට සාමාන්‍යයෙන් මේ හේමන්ත ඍතුවේ මේ ජනවාරි, පෙබරවාරි මාස කියලා කියන්නේ අධික සීතල තියෙන කාලේ. එතකොට මේ සීතල කාලයේ සීතල නිසාවෙන්ම භික්ෂුන් වහන්සේලා කැමති දවල් දවසට ටිකක් මේ ඇඳක් පුටුවක් එළියට ගෙනහිලා ටිකක් අවුව තියෙන තැනකට වෙලා ඉඳගෙන ඉන්න. එතකොට අර සීතල පරිසරයත් එක්ක තමන්ගේ ශරීරයේ යම් යම් මේ සීතල නිසා යම් යම් අසනීපකම් ඇති වෙනවා භික්ෂුන් වහන්සේට. අපිට හම්බ වෙනවා විනය පිටකේ බේසජ්ජක් කන්දකේ බුදුරජාන් වහන්සේ මේ චතුමදුර කියන බේසජ්ජයේ අනුදනින්නේ මේ හේමන්ත ඍතුවේ සරත් සමයේ අධික සීතල නිසා භික්ෂුන් වහන්සේට ඇතිවෙච්චි ආබාධ වලින් වැළකෙන්න. ඒ ආබාධ නිසාවෙන් ඒකට කියනවා සාරදිකේන ආබාධින පුට්ටෝ කියලා. සරත් සමයේ ඇතිවෙන ආබාධ වලින් පීඩාවට පත්වෙච්ච භික්ෂුන් වහන්සේට තමයි චතුමදුර කියන එක ඊට පස්සේ බුදුරජාණන්සේ අනුදන්වන්නේ මෙන්න මෙතනදී. ඉතින් මේ නිසා මේ සීතල වැඩි වුණාම ටිකක් අසනීපයි. සීතල වැඩි වුණාම භික්ෂුන් වහන්සේට නොඑක් අපහසුතාවයන් ඇති වෙනවා. එනිසා උන්වහන්සේලා මේ තමන්ගේ ඇඳ තමන් පාවිච්චි කරන පුටුව ගෙනහිලා ටිකක් අවුව තියෙන තැනක එලිමහන ඉඳගෙන ටිකක් මේ අවුවේ පහස විඳිනවා. ඉතින් මෙන්න මේ විදිහට කය අවුවෙන් ටිකක් රත් කරමින් ඉඳලා කාලේ ආරෝචිතේ. දැන් මේ විදිහට ඉන්නකොට ඔන්න අපිටම උදේ කාලේ ගිහිල්ලා ටිකක් අවුව තියෙන තැනකට වෙලා ඉන්නකොට ඔන්න කාලේ ආරෝචිතේ කියලා කියන්නේ එක්කෝ දහවල දානේ සඳහා කාලේ දෙනුම් දෙනවා. නැත්තම් කැඳ දානයක් ලැබෙලා ඒකට කාලය දෙනුම් දෙනවා. ඒතර විහාරස්ථානවල තියෙනවා ගෙඩියක් ගහනද. දැන් නම් පන්සල්වල තියෙනවා ගමේ ඝණ්ඨාරයක්. එතකොට සාමාන්‍යයෙන් ඉස්සර ඇත්තටම ඝණ්ඨාරයේ කියන එක වෙනුවට තිබෙන ගෙඩියක් තිබුණේ. ඒ ගෙඩිය ලී කොටයක්. එතකොට ලී කොටේට ගැහුවාම මේ හැම භික්ෂුන් වහන්සේලාම දැනගන්නවා දැන් යම්කිසි කටයුත්තක් තියෙනවා. එතකොට දැන් දානේ වෙලාව ලඟ වෙනකොට මේ ගෙඩියට ගහනවා. ගෙඩියට ගැහුවාම භික්ෂුන් වහන්සේලා මේ එලිමහනේ ඉඳලා තමන් අර ඇඳ පුටුව එලිමහනේ තියාගෙන ඉඳලා හිටපු තැනින් ඒ විදිහට මේක තියෙද්දී අර සේනාසනය එහෙම නැත්නම් මේ ඇඳ පුටුව ආපහු ගිහිල්ලා විහාරස්ථානයේ ඇතුලේ යම්කිසි කුටියක් ඇතුලේ තියන් නැතිව ආපහු තමන් මේ දානෙට හෝ කැඳ දානෙට වැඩම කරනවා. වැඩම කරලා ඇවිල්ලා ආපහු මේ ඇඳ පුටුව තැම්පත් කරන්න මතක නැති වෙනවා. ආපහු අර ඇඳ පුටුව එලිමහනේ තිබුණේ ඒ විදිහටම තියලා තමන් වහන්සේලාගේ වැඩ කටයුතු වලට යනවා. ඉතින් සමහර ලාවට බණ භාවනා කරන අය ස්වාමීන් වහන්සේලා ඉතින් දහවල දානෙන් පස්සේ තමන්ගේ කුටි සේනාසනෙට ගියා. කොහේ හරි තැනක එහෙම නැත්නම් ගහක් මුල රුක් මුලක තමන්ගේ බණ භාවනා කටයුතු වලට ගියා. අර එළියෙන් තියපු ඇඳ පුටුව එතන එහෙමම තිබුණා. මෙන්න මේ නිසා අවසානයේ මොකද වෙන්නේ අපිට කියන සේනාසනං ඕ වට්ටං හෝති. දැන් අද මේ තිබුණු ඇඳ පුටුවේ එළියෙන් තිබුණ එක හෙට වෙනකොටත් එතනම තියෙනවා එළියේ. අන්න හෙට වෙනකොට තිබුණා මේ හේමන්ත කාලේ හිම වැටෙනවා. හිම වැටෙන නිසා හිම වැස්සෙන් මේවා තෙමෙනවා. තෙමිලා ඉතින් මේ ඇඳ පුටු ඊතාමික්මට දිරන්න ගන්නවා. ඉතින් මේ කාරණේ දකිනවා අල්පේච්ඡාදී භික්ෂුන් වහන්සේලා. දැන් මේ භික්ෂුන් වහන්සේලා අතරේ ඉන්නවා සීලයට ගරු කරන අල්පේච්ඡාදී භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා. ඉතින් අල්පේච්ඡාදී ගුණාංග ටිකක් අඩු භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා. ඒතර දැන් මේ වායේ කටයුතු කරනකොට කරන්නේ ගොඩක් වෙලාවට මේ අල්පේච්ඡාදී ගුණාංග ටිකක් අඩු භික්ෂුන් වහන්සේලා
උන්වහන්සේලට තමයි මේවා ටිකක් අමතක වෙන්නේ. තේර අල්පේච්ඡාදි වික්ෂුන් වහන්සේලා මේක දකිනවා. ඒතර උන්වහන්සේලා අපිච්චතා, සන්තුට්ඨිතා, පවිවේකතා ආදී ගුණාංගයන් පුරුදු පුහුණු කරමින් ඉන්නකොට උන්වහන්සේලා දකිනවා මේ වික්ෂුන් වහන්සේලා ඇඳක් පුටුවගෙන ඉහළ එළියෙන් තියලා මේක අනේ අමතක කරලා ගිහිල්ලානේ මේක විනාශ වෙනවනේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දක්වාම මේ පණිවිඩය යනවා. ඉතින් උන්වහන්සේලා එක පැත්තකින් අල්පේච්ඡාදි වික්ෂුන් වහන්සේලා නොගුණ කියනවා. මෙහෙම කරන එක සුදුසු නැහැනේ කියලා. ඒ පණිවිඩේ බුදුරජාන් වහන්සේ ගාවටත් යනවා. බුදුරජාන් වහන්සේ ගාවටත් ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ මේ පිළිබඳව විමසනවා. විමසලා අහනවා, මහණෙනි නුඹල මේ විදිහට සෙනසුන් එළියේ තියලවර වෙලා මේවා නැවත වාරයක් තැම්පත් කරන්න නැතුව වැඩම කරනවද කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලා පිළිගන්නවා, එහෙමයි ස්වාමිනී අපි එහෙම කරා කියලා. භාග්‍යතුන් වහන්සේ ගර්හා කරනවා. ගර්හා කරලා භාග්‍යතුන් වහන්සේ ශික්ෂාපදයක් පනවනවා. ඒවංච පන භික්කවේ ඉමන් සික්ඛාපදං උද්දිසෙය්‍යාත. මහණෙනි උඹලට මම ශික්ෂාපදයක් පනවනවා. නුඹලට මම ශික්ෂාපදයක් පනවනවා. මොකක්ද? යෝපන බික්කු සංගික මංචංවා පීටංවා බිසිංවා කොච්චංවා අජ්ජෝකාසේ සන්තරිත්තාවා සන්තරාපෙත්තාවා තම් පක්කමන්තෝ නෙව උද්දරෙය න උද්දරාපේය අනාපුච්චංවා ගච්චේ පාචිත්‍ය. යෝපන බික්කු යම් භික්ෂුවක් සංගිකං, සංගිකං කියලා කියන්නේ සංඝ සතු වෙන දෙයක්, සංඝ සතු දෙයක්, සංඝයා සතු දෙයක්. මොනවද? මංචංවා ඇඳක්, පීටංවා පුටුවක්, බිසිංවා මෙට්ටයක්, කොච්චංවා කොච්ච කියලා කියන්නේ යම් පිදුරු වෙලුමක් වාගේ දෙයක්, පිදුරු ටිකක් එකතු කරලා මිටියක් විදිහට හදලා තිනවා. ඉඳගන්න භාවිතා කරන දැන් කාලෙත් ඔය මේ අය ඉඳගන්න ඔය රවුම් බෝල වාගේ භාවිතා කරන්නේ, කුෂන් කරලා තිනේවා. මේවට කියන්නේ, මේක තමයි කොච්චේ කියලා කියන්නේ, කොච්චං. ඒ වාගේම මෙන්න මේ වාගේ දෙයක් අජ්ජෝකාසී එලිමහන් තැනක සන්තරිත්වාවා සන්තරාපෙත්තාවා. Taman ගෙනහිල්ල එලියෙන් තියලා හරි, එහෙම නැත්නම් කවුරු හරි ලව්වා එලියෙන් තියව ගන්නවා. ඔන්න දැන් එනවා සමහර ලාවට භික්ෂුන් වහන්සේ කෙනෙක් උපාසක මහත්තයෙකුට කියලා, උපාසක මහත්තයා මේ පුටු එළියෙන් තියලා දෙන්නකෝ කියලා කියනවා. අන්න එතකොට ස්වාමීන් වහන්සේට එතන සම්බන්ධතාවයක් තියෙනවා. ආන් ඒ විදිහට එලිමහන් තැනක අතුරලා හරි අතුරවලා හරි තම් පක්කමන්තෝ එතනින් යනවනම් නේව උද්දරීය තමන් වහන්සේක ආපහු ගෙනහිල්ලා තැම්පත් කරලා යන්නේ නැහැ. එහෙම නැත්නම් න උද්දරාපේය කාට හරි කියන්නේ නැහැ. උපාසක මහත්තයා එහෙම නැත්නම් සාමණේර කෙනෙකුට කාට හරි මේක ආපහු තියන්නකෝ කියලා කියන්නේ නැහැ. එහෙම නැතිව අනාපුච්චං වා ගච්ඡෙය්‍ය. එහෙම අඩුම තරමේ කාට හරි මම මෙතන යනවන මේක බලාගන්න කියලා හරි කියන්නේ නැතුව යනවනම් පාචිත්‍යං කියලා ශික්ෂාපදයක් කැඩෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පැනවීමක් කරනවා. එතකොට පාචිත්‍යපාල ශික්ෂාපද අතරේ දෙවෙනි භූතගාම වර්ගයේ හතරවන ශික්ෂාපදේ තමයි මේ පඨම සේනාසන ශික්ෂාපදේ කියලා කියන්නේ. ඉතින් මේත් එක්කම ඊළඟ ශික්ෂාපදයට අපිට අදාළයි බුද්ධික ဒုတိය සේනාසන ශික්ෂාපදේ කියන එක. එනිසා අපි ඒකත් මේත් එක්කම සාකච්ඡා කරන්න ඕනේ. මේ ශික්ෂාපදයට අදාළ මූලික කරුණු කාරණා ටික සාකච්ඡා කරලා අපි මේ ශික්ෂාපදයටත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ මුලින්ම අපට ශික්ෂාපදේ පනවනවා. ශික්ෂාපදේ පැනවීමෙන් අපට කියන්නේ යම් කිසි භික්ෂුවක් මේ ඇඳක්, පුටුවක්, මෙට්ටයක්, කොච්චයක් මේ ආදී යමක් එලිමහන් තැනක තියලා මේක නැවත වාරයක් යතහ තිබු ආකාරයට තැම්පත් කරන්නේ නැතිව, එහෙම නැත්නම් අඩුමතරමේ කාට හරි මේක කියන්නේ නැතුව තැම්පත් කරන්න කියලා තමන් පිට වෙලා යනවා නම් ශික්ෂාපදයක් කැඩෙනවා කියලා. ඊළඟ සිදුවීමක් වෙනවා. තේනකෝ පන සමයෙන බික්කු අජ්ජෝකාසේ වසිත්තා කාලස්සේව සේනාසනං අතිහරಂತಿ. ඉතින් ඊළඟට දැන් දැන් භික්ෂුන් වහන්සේලා සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේම ශික්ෂාපදයක් පැනගුවම මේ ශික්ෂාපද නැවත කඩන්නේ නැහැ බොහෝ වෙලාවට. ඒ නිසා භික්ෂුන් වහන්සේලා ශික්ෂාපදේ බොහොම ආදරයෙන් රකින්නවා. ඉතින් ඒ නිසාවෙන්ම භික්ෂුන් වහන්සේලා මොකද කරන්නේ? දැන් එලිමහනේ යම් තැනක තමන්ගේ සේනාසනයක් තැන්පත් කරලා යම් තැනක ඇඳක් පුටුවක් තියලා තමන් ඉඳලා මේ දාණයට කල් දන්වන්න කලින්ම ටික වෙලාවක් ඉඳලා ආපහු මේ ඇඳ පුටු ඇතුලෙන් ගෙනහිලා තියෙනවා. ඉතින් අර තමන්ට අවශ්‍ය තරමින් අර තමන්ගේ කය උණුසුම් කර ගැනීම ආදී කටයුත්තටවත් තියෙදෙන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලා බයයි දැන් අර ශික්ෂාපදේ කැඩී යපි ඇතින් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව, බුදුරජාණන් වහන්සේ දකිනවා අනේ මේ භික්ෂුන් වහන්සේලා දැන් මේ තමන්ට හරියට මේ අවුවේ පහස විඳින්න අවශ්‍යතාවයේ තිබිලත් ඒක කරන්නේ ඇයි? මේ ශික්ෂාපදේ නිසා. ඒ නිසා බුදුරජාණන් මේක දැකලා
අදසකෝ භගව තේබිකු කාලස් සේව සේනාසනං අතිහරන්ති. බුදුරජාණන්සේ දැක්කා මේ භික්ෂුන් වහන්සේලා කල් තියා මේ සේනාසන ටික ආපහු තැන්පත් කරනවා. දැකලා මේ වෙලාවේදී භික්ෂුන් වහන්සේලට ධර්ම දේශනාවක් කරනවා. ධම්මින් කතං කත්වා භික්ඛු ආමන්තේසි, භික්ෂුන් වහන්සේලා ආමතලා දේශනා කරනවා. අනුජානාමි භික්කවේ අට්ඨ මාසේ අවස්සික සංකේතේ මණ්ඩපේවා රුක්ක මූලේවා යත්ත කාකාවා කුලලාවාන ඌහදන්ති තත් සේනාසනං නිකිප්තු. බුදුරජාණන්සේ අනුදැනීමක් කරනවා, මහණෙනි අට්ඨ මාසය කියලා කියන්නේ වස්සාන සාර මාසයේ හැරෙන්න ඉතිරි 8 මාසෙයි. දැන් වස්සාන ඍතුවේ තියෙන මාස 4ක්. වස්සාන ඍතුවේ මාස 4ක් තියෙනවා. ඇසළ පුන් පොහොව දවසේ ඉඳලා ඉල් මාසෙ පුන් පොහොව දවස දක්වා මාස 4 වස්සාන ඍතුව. මෙන්න මේ වස්සාන ඍතුවේ අපට එලිමහනේ ඇඳපුට තියන්න බෑ. මොකද වහින්න පුළුවන්. ඒ නිසා වැස්සට තෙමෙනවා. ඒ නිසා වස්සාන හාර මාසයේ ඇරෙන්න ඉතුරු 8 මාසයේ පුරාවට අවස්සික සංකේතී වහින කල්පනාවක් නැත්තම්, වහින බවක් පේන්න නැත්තම්, දැන් අපිට පේනවනම් වැහි කළු ඇවිල්ලා තියෙනවා, දැන් තව ටිකකින් වහී කියලා අපි දන්නවා. ගෙවල් වල අම්මලා තාත්තලා කියන මේ මේ දරුවන්ට කියන දරුණ ඉක්මනට මේ රෙදි ටික එළියේ තියෙන ටික අරගෙන මේ වැස්ස එනවා කියලා. ඒතර වැස්ස එනවා කියන එක අපි සාමාන්‍යයෙන් දන්නවා. ඒතර මෙන්න මේ විදිහට වැස්සේන සංකල්පනාවක් නැත්තම්, එම් වැසි සලකුණක් නැත්තම්, එබඳු තැනක අපිට කියනවා මණ්ඩපේවා යම් මඩුවක් ගහපු තැනක, එම නැත්තම් රුක්ක මූලේවා යම් කිසි ගහක් යට සේනාසනයක් තිබ්බට කමක් නැහැ. හැබැයි එතන කියනවා යත්ත කාකාවා කුලලාවන ඌහදන්ති, මේ කපුටු ඒ වගේම උකුස්සෝවාගේ සත්තු, ගස්වල ලගින සත්තු ඒ ගහ යට වර්චස් කරන්නේ නැත්තම්, ඒ ගහ යට වර්චස් කරන්නේ නැත්තම් එවඳු ගහක් යට ඇඳක් පුටුවක් තියලා ගියාට කමක් නැහැ. වැසි සලකුණක් නැති 8 මාසෙ පුරාවට. ඒතර වැසි සලකුණක් නැති 8 මාසෙ පුරාවට එවඳු ගහක් යට මේ ඇඳක් පුටුවක් තියලා ගියාට කමක් නැහැ කියලා කියනවා. හැබැයි මේ ගහ අපිට පේනවා නම් නිතරම කපුටු ලගිනවා. දැන් මේ ටවුන් වල එහෙම සමහර වෙලාවට තියෙන කපුටු ලගින ගස් තියෙන්නේ ගහ යට බොහොම වර්චස් හැලලා ගොඩක් තියෙන්නේ. එවඳු තැනක ඇඳක් පුටුවක් තියලා යන්න බැහැ. එහෙම නැති ගහක් යට වැස්ස සලකුණකුත් නැත්තම් එවඳු වෙලාවක ඇඳ පුටුවක් තැම්පත් කරාට කමක් නැහැ කියලා බුදුරජාණන් සනුජනීම කරනවා. ඒකට මෙන්න මේ අනුදැනීමත් එක්ක මේ ශික්ෂාපදය අපිට සම්පූර්ණ වෙනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේ නමකට සංඝික සේනාසනයක් Taman එලිමහන් තැනක තැම්පත් කරාන යම්කිසි කටයුත්තකට ඒ තැම්පත් කරපු ඇඳ පුටුව, තැම්පත් කරපු සේනාසනය ආපහු ප්‍රකෘතිමත් තැනකින් තැන්පත් කරන්නේ නැතුව Taman පිටත් වෙනවා නම්, අඩුමතරමේ ඒක වෙන කෙනෙකුට තියන්න කියලා කියන්නේවත් නැතුව යනවා නම්, අන්නේ භික්ෂුන් වහන්සේට ශික්ෂාපදයක් කැරිනවා. ස්වාමීනි, අපි අර කලින් අවස්ථාවල කතා කළ විදිහටම දැන් විනය පිටකයේ තිබෙන විනය ශික්ෂාපද වලින් ගන්න ගිහි සමාජයේ කොච්චර දේවල් තියෙනවද? දැන් අපිට පැරණන් සාමාන්‍යයෙන් අපේ පැරණි පරම්පරාවේ අම්මලා තාත්තලා කියන අපිට එලිමහන කිසිම දෙයක් තියන්න දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ දොස් කියනවා ඔක ඇතුලෙන් අරන් තියන්න මෙහෙමයි කියලා. එතකොට මම හිතන්නේ ඒකෙන් අපිට ගිහි සමාජයට මේ සම්පත් අර පරිමස්යෙන් භාවිතා කරලා තමන්ගේ වස්තු භෝග ආරක්ෂා කරගන්න මේ ලැබෙන දායකත්වය මේ දේවල් කොයිතරම් වටිනවද කියන එක, විචිත්‍රවත්ද කියන එක සිහිපත් කරන්න කැමති මේ වෙලාවේ. ගැන අත්තටම තථාගතයන්ගේ දේශනාව ගිහි සමාජයේ සිල්වත් බව විතරක් නෙමෙයි, ගිහි සමාජයේ සම්පත්තර පිරිමැස්යෙන් භාවිතා කිරීම සම්බන්ධව කියා දාමයන්වත් මේක තුළ අපිට අනිවාර්යයෙන් දැන් මේ ශික්ෂාපදයක් සමහර වෙලාවට අපිට දැන් මේක ශික්ෂාපදයක් විදිහට භික්ෂුන් වහන්සේලාට පනවලා තිබුණට එතනින් එහාට මේක තුළ භික්ෂුන් වහන්සේට ලබා දෙන පණිවිඩයක් තියෙනවා. මේ සංඝික වස්තුන් පරිහරණය කරද්දී ඒවා ආරක්ෂා කළ යුතුයි කියන වගකීම. ඒතර ගිහි සමාජයේ තුළටත් පින්නතුන්ට අවශ්‍ය පණිවිඩයක් දෙනවා. අපේ තමන්ගේ දේ තමන් කොයිතරම් දුරට ආරක්ෂා කරගන්න යෙදෙන්න ඕන. එතකොට භික්ෂුන් වහන්සේ නමක් මේ ඇඳක් පුටුවක් පරිහරණය කරනකොට, ඒ සෙනසුන උපකරණය පරිහරණය කරනකොට ඒ පිළිබඳව සලකා බලන්න ඕනේ කරුණු කාරණා විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් මේ එක ශික්ෂාපදයක් විතරයි, තව ශික්ෂාපද ගණනාවක් අපිට මේ පිළිබඳව තියෙනවා. නොඑක් නොඑක් විදියට සේනාසන සම්බන්ධයෙන් වෙනම සේනාසන කන්දකය කියලා මහවගපාලි කන්දක චුල්ලෝගපාලි කන්දකයක් තියෙනවා. ඒ කන්දකේ පුරාවටම මේ සේනාසන උපකරණ පරිහරණය කිරීම පිළිබඳව සාකච්ඡා කරනවා. එතකොට ඒකත් එක්ක
භික්‍ෂූන් වහන්සේල මේ වස්තු පරිහරණය කරදි කොයිතරම් සිහියෙන් නිතු කළ යුතුද කෙනෙක තියෙනවා. තොට ඒ හැමතැනකම අපට සමාජිට දෙනවවාදයක් තියෙනවා මේ වස්තු පරිහරණය කරදි කොයිතරම් ඒවා අරපිරිමැස්මෙන් ආරක්ෂාකාරීව පරිහරණය කරන්න ඕනද කියලා. බුදුරජාණන් මේ හැම පැත්තක්ම සලකලා තමයි භික්‍ෂූන් වහන්සේට මේ ශික්ෂාපද පනවන්නේ. තොට මේ හැම එකක්ම එක්ක තමයි අපේ ස්වාමින් වහන්සේලා තමන් වහන්සේලගේ සීලය රකින්නේ. ඒ නිසායි අපේ පන්සල ඇසුරු කරගත්ත අතීත සමාජයේ බුද්ධික මේ පන්සලෙන් තමයි ඉගෙන ගත්තේ. පන්සලේ හාමුදුරු තමයි කියලා දෙන්නේ ළමයා ඔය කොහොම තියන්න එපා මෙහෙම තියන්න. ඔතන තියන්න එපා මෙතන තියන්න. ඒතර මේ විහාරස්ථානයේ ඇසුරු කරගත්ත මිනිස්සු විහාරස්ථානයේ ඇසුරෙන් මේ දේවල් ටික ඉගෙන ගත්තා. ඒතර භික්ෂුන් වහන්සේලා මේවා ත්‍රිපිටකයෙන් තමන් දැනගෙන ඒක තමන්ට තියෙන ශික්ෂාපදේ සාමාන්‍ය දරුවන්ට ගිහි සමාජයට මේක දායාද කරා. සාමාන්‍ය සමාජයේ වත් පිළිවෙතක් විදිහට. එතකොට අපි පන්සලකට ගිහාම විහාරස්ථානයකට ගිහාම අපිට කොස්සක් ඉදලක් ගත්තාම ඒක තැන්පත් කරන්න ඕනේ හැටි අපිට පන්සලේ හාමුදුරු තමයි කියලා දෙන්නේ. ඔක මෙහෙම තියන්න ඕනේ. මේ විදිහට ඒක තැන්පත් කරන්න කියලා. මොකද හැම දෙයක්ම අපිට මේ ත්‍රිපිටකයේ බුදුරජාණන්සේ විනී පිටකේ විශේෂයෙන්ම කියලා තියෙනවා. එතකොට හැම තැනකින්ම අපිට සාමාන්‍ය සමාජයට ලබා ගත හැකි ආදර්ශ පණිවිඩ බොහොමයක් තියෙනවා. එතකොට මේ ශික්ෂාපදේ අපිට විස්තර කරනවා මොකද්ද මේ මංච කියලා කියන්නේ, පීඨ කියලා කියන්නේ මොනවද, බිසි කියන්නේ මොනවද, කොච්ච කියන්නේ මොනවද, මේවා එක එකක් පැහැදිලි කරන ඉතින් අපි සරලව අදහස් කියව මංච කීවේ ඇඳ කියලා කියන එකට. ඉතින් මෙතනදී ඇඳන් ආකාර හතරක් ගැන කියනවා, මසාරක, බුන්දිකාවද්ද, කුලීර පාදක, ආහච්ච පාදක කියලා. ඉතින් ඒවා පැහැදිලි කරන්න යන්නේ නැහැ. පීඨ කියන්නේ පුටුව, ඒකත් ආකාර හතරක් තියෙන විදිහටම. බිසි කියන්නේ පංච බිසියෝ කියලා කියනවා, බිසි පහක් තියෙනවා. ඒ කියන්නේ මෙට්ටේ කියලා කියන එක. උන්නාබිසි, චෝලබිසි, වාකබිසි, තිනබිසි, පන්නබිසි කියලා. ඒ කියන්නේ මේ නොයෙක් නොයෙක් දේවල් මේ මෙට්ටේ ඇතුළට දාන දේවල්. උන්නාබිසි, චෝලබිසි, වාකබිසි, තිනබිසි, පන්නබිසි කියලා කියන්නේ මේ පුළුම්පුරූපු මෙට්ට තියෙනවා, රෙදි කෑලි පුරූප මෙට්ට තියෙනවා, වැහැරි පුරූපිය තියෙනවා, තනකොළ පුරූප මෙට්ට තියෙන්න පුළුවන්, යම් යම් කොළ ජාති පුරූප මෙට්ට තියෙන්න පුළුවන්. මේ කවර හෝ මෙට්ටයක් බිසි කියන තත්ත්වයට යනවා. කොච්චං කියලා කියවමත් ඒ විදිහට තියෙනවා, වාක්කමය, උසීරමය, මුංජමය, බබ්බජමය, මේ විදිහට කොච්ච කියලා කියන මේ උපකරණය ගැනත් කියන. ඉතින් මේ එක එකක් වෙන වෙනම පැහැදිලි කරලා අපිට සන්තරිත්වාව සන්තරාපෙත්වාව තමන් වහන්සේම ගිහිල්ලා එනි වහනෙන් තිබ්බ වෙන්නත් පුළුවන්, වෙන කෙනෙක් ලව්වා ගිහිල්ලා එලි වහනෙන් තියෙව්වා වෙන්නත් පුළුවන්. ආන් එහෙම කරලා තියෙනවා නම් තම් පක්කමන්තෝනේ උද්දරේ එතනින් යනකොට ඒක උදුරන්නේ නැත්තම් අනාපුච්චං වාගච්චෙය වෙන කෙනෙකුට ඒක කියන්න ඕන, නැත්නම් වෙන කෙනෙකු ලව්ව උදුරවන්න ඕන, නැත්නම් වෙන කෙනෙකුට කියන්න ඕන. උදුරනෝ කියලා කියන්නේ මෙතනින් මේ අරගෙන ගිහිල්ලා නැවතත් මෙතනින් තැම්පත් ප්‍රකෘතිමත් කරනවා කියන එකයි. එහෙම නැත්නම් ඒ භික්ෂුන් වහන්සේට මේ ශික්ෂාපදේ කැඩෙනවා කියලා මේ ශික්ෂාපදේ සඳහන් කරනවා. ඒතර මේකට කියන්නේ පඨම සේනාසන ශික්ෂාපදේ කියලා. ඉතින් මෙතනදී අපට එනවා දැන් ඇඳක්, පුටුවක්, මෙට්ටයක්, කොට්ටයක්, මෙට්ටයක් කොච්ච කියන මේ උපකරණයක් ආදියක් විතරයිද මේ විදිහට වෙන්නේ නැහැ. එතනින් ඉදිරියට අපිට කරන චිලිමිකං, උත්තරත්තරණම්, බුම්මත්තරණම්, තට්ටිකා, චම්මකණ්ඩම්, පාදපුඤ්ජණින්, පලකපීඨං, මේ ආදී තවත් ගණනාවක් අපිට සඳහන් කරනවා. ඒතර මේ ඕනි මේකක් අපිට කියනවා එලිමහනේ තැම්පත් කරනවා නම්, තැම්පත් කරලා පිටත් වෙනවා නම් මේක යතහවත් කරන්න නැතුව තිබුණු තැනින් නැවත වාරයක් තැම්පත් කරන්න නැතුව පිටත් වෙනවා නම් ඒ භික්ෂුන් වහන්සේට මේ ශික්ෂාපදය කැඩෙනවා කියලා. තොර එතනිනුත් එහාට ගිහිල්ලා තව දුරටත් අපිට මේ ශික්ෂාපදයේ අට කතාවට ආවහම අට කතාවේ පැහැදිලි කරනවා මේ කියන උපකරණ විතරක් නෙවෙයි, ඊටත් වඩා තවත් නොයෙක් නොයෙක් දේවල් අපට එලිමහනේ තියන්න බෑ. දැන් උදාහරණයක් විදිහට අපි කොස්සක් ඉදලක් කියමු, සංගීක කොස්සක් ඉදලක් අතුපතු ගාලා එලිමහනේ වැස්සෙන් තෙමෙන තැනකින් අපි එළියෙන් තිබ්බොත් ඒක වික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ ශික්ෂාපදයක් කැඩෙනවා. වැස්සක් වහින වෙලාවේ අපි තිබ්බ එකක් නෙවෙයි, වෙන කෙනෙක් තිබ්බ කොස්සක් ඉදලක් වැස්සේ තෙමෙනවා දකින්නවනම් ඒක ආපහු අරන් තියන්නේ නැත්තම් ඒ භික්ෂුන් වහන්සේට ශික්ෂාපදයක් කැඩෙනවා. එතකොට අපි ගිහි උදවියක් දැනගන්න ඕන විහාරස්ථානයට ගිහිල්ලා සමහර ලාවට අපි බෝධිය අමදිනවා. බෝධිය ඇමදලා ඉදලා අයිනකින් හේතු කරලා අපි යනවා. එතකොට ඒ අයිනකින් හේතු කරපු ඉදල වැස්සට තෙමෙන තැනක නම් තියෙන්නේ ඒ ස්වාමීන් වහන්සේට වගකීමක් ඇති වෙනවා ඒ කොස්ස ඉදලා ආපහු තියන්න. තර අපි ගිහි සමාජයේ විදිහට ගිහි පින්නතුන් දැනගන්න ඕනේ අපි ස්වාමීන් වහන්සේට වැඩ වැඩි කරනවද, අපි ස්වාමීන් වහන්සේ වැඩ අඩු කරනවද කියලා. එතකොට අන්න ස්වාමීන් වහන්සේ මේක දැකලා ස්වාමීන් වහන්සේට මේක ආපහු නිසි පරිත්‍යම්පත් කරන්න තියන්නේ නැත්. එතකොට ගිහි අය තමන් පින් කරගෙන
ඒවාගේම ස්වාමීන් වහන්සේලාත් සිල් රකින්න උදව් කරලා යනකොට ඒ කොස්ස ඉදලා පිරිසිදු කරලා තැනින් තියන්න ඕන සුදුසු තැනක. දැන් ඉදලකින් අපි අතු ගෑවනා. ඒ ඉදලා අපිට බුදුරජාණන් විනී පිටකේ මේ කොසු විදල් පරිහරණය කිරීම ගැන කියනකොට කියනවා මේ පිරිසිදු කරලා තියන්න කියලා. ඉදලකින් මෙදුල අතු ගාලා අපි ස්වාමීන් වහන්සේලා මේ ඉදල සෝදලා තමයි තැන්පත් කරන්නේ. දැන් අපි ගෙදරක අතු ගාලා කවදාකවත් ඉදලක් හොදලා තියෙනවා දකින්නේ නැහැනේ අපි අඩුයිනේ නේද? හරි. නමුත් අපි විහාරස්ථානයක අපි මේ ස්වාමීන් වහන්සේලා විශේෂයෙන්ම අපි මේ ශික්ෂාපද ගරු කරන ස්වාමීන් වහන්සේලා බෝධිය හැමදුවනම් මිදුලක් හැමදුවනම් ඒ ඉදල සෝදලා තමයි පැත්තකින් තියන්නේ. එතකොට ඒක නැවත වාරයක් ප්‍රකෘතිමත් කරලා පිරිසිදු කරලා තියලා තියෙනවා. ඒක සාමාන්‍ය ඉදලක් භාවිතා කරනවට වඩා අඩුමතරම දවසක් හරි වැඩිපුර භාවිතා කරන්න පුළුවන් වෙනවා. ඊට වඩා දවසක් හරි වැඩිපුර පරිහරණය කරන්න හැකියාවක් ලැබෙනවා. එතකොට ඒ විදිහට පිරිසිදු කරලා වැස්සට තෙමෙන්නේ නැතුව පිළිවෙලකට තැනකින් තියලා තියන්න ඕනේ. එතකොට ගිහි පින්නතුන්ටත් වගකීමක් තියෙනවා, කටයුත්තක් තියෙනවා. තමන් විහාරස්ථානයට ගිහලා වතපිළිවෙතක් කරනවා නම් ඒ කරලා තමන් යනකොට ඒක නිසියාකාරයෙන් තැන්පත් කරලා තියන්න ඕනේ කියන කාරණය. ඒ වගේම මේ විදිහට මේ ශික්ෂාපදයේ කරුණු කාරණා අපිට විස්තර කරනවා. මේ ශික්ෂාපදයටම සම්බන්ධ ඊළඟ ශික්ෂාපදය තමයි ဒုတိය සේනාසන ශික්ෂාපදය. ඒ නිසා දැන් මේ පාචිතිපාල ශික්ෂාපද අතරේ හතරවෙනි ශික්ෂාපදය අපි කතා කරේ පඨම සේනාසන ශික්ෂාපදය. ඒ වගේම මේ විදිහටම ශික්ෂාපදය පනවනවා තව එකක් ဒုတိය සේනාසන ශික්ෂාපදය කියලා. මේ ශික්ෂාපදයත් මෙතෙන්ටම සම්බන්ධ නිසා මේ ශික්ෂාපදයේ කුඩා කුඩා කරුණු කාරණා තව අපිට සාකච්ඡා කළ යුතු දේවල් තියෙනවා. නමුත් ඒ ටික අපි තියෙද්දි අපි මේ දෙවෙනි ဒုတိය සේනාසන ශික්ෂාපදයත් අපි කෙටියෙන් මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේම බුදුරජාණන් සවැත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉන කාලේ සත්තරස වර්ගීය කියලා භික්ෂුන් වහන්සේලා පිරිසක් හිටියා. අපි සත්තරස වර්ගීය භික්ෂුන් වහන්සේලා පිළිබඳව කතා කරලා තියෙන බුද්ධික මේ වයස අවුරුදු 7න් විතර තමයි මේ පිරිස මහාන වෙන්නේ. මහන වෙලා ඒ කාලේ උපසම්පදාවත් අනුදැන් මේ වයස අවුරුදු 20ට ශික්ෂාපද පනවලා තිබෙන්නේ නැහැ. ඒ නිසා උපසම්පදා වෙන්නත් හැකියාව තිබුණා. ඉතින් වයස අවුරුදු 7න් මහන වෙලා උපසම්පදා වෙලා හිටපු 17 දෙනෙක් හිටියා. මේ 17 දෙනාට කියන්නේ සත්තරස වර්ගීය කියලා. ඉතින් උන්වහන්සේලා කියනවා වාසය කරනකොට කොහේ හරි තැනකට ඉන්නකොට මේ 17 දෙනාම එකට තමයි ඉන්නේ. ඔක්කොම යාළුවෝ ටික පොඩි පොඩි කට්ටිය වයස අවුරුදු 7 මේ 17 දෙනාම එකටම ඉන්නවා. කොහේ හරි යනකොටත් එකටම මේගොල්ලෝ යන්නේ ඉන්නේ. හරි. ඉන්නකොටත් යම් තැනක එකටම ඉන්නවා, කොහේ හරි යනකොටත් එකටම ඉන්නවා. ඉතින් මේ අතරතුර එක්තරා සාංගික විහාරයක මේ කට්ටිය තමන්ට ගිහිල්ලා ඉවර වෙලා එදා වැඩ ඉඳ ඇඳන් සකස් කරගත්ත නිදන තැන් ටිකක් සකස් කරගත්තා. එතකොට මෙට්ට තියෙන්න ඇති මොනවා හරි මෙට්ට දාලා, එහෙම නැත්නම් මොනවා හරි ඇඳ ඇතිරිලි දාලා, බිම දාලා හරි කොහේ හරි දාලා එක්කෝ ඇඳන් සකස් කරගන්න තියෙන්න ඇති මේවා දාලා තමන්ට නිදා ගන්න තැන් ටිකක් මේ 17 දෙනාම සකස් කරගත්තා. සකස් කරලා නිදාගත්තා. හැබැයි නිදාගෙන පහෝදා මේ පිටත් වෙනකොට මේ එකක්වත් ආපහු නිසි පරිදි තැම්පත් කරලා ගියේ නැහැ. මේ පොඩි කට්ටියනේ ඉතින් අවුරුදු 7 8 පිරිසක්නේ. ඉතින් විහාරස්ථානයක යම්කිසි එක්තරා විහාරස්ථානයක ඒගොල්ලෝ නිදා ගන්න තැන් ටිකක් සකස් කරගත්තා. නිදාගත්තා නැගිටලා යනකොට මේ ටික ආපහු තැම්පත් කරලා ගියේ නැහැ. ඉතින් මෙහෙම ගියාම මේ සමහර සේනාසන භික්ෂුන් වහන්සේලා කාලයකට ඉන්නවා, කාලයකට නැහැ. ඉතින් මේ සේනාසනෙත් කවුරුත් භික්ෂුන් වහන්සේලා කෙනෙක් ඇවිල්ලා නැතිව මේ විහාරස්ථානෙට එහෙම දකින් නැතිව මේක නිකන් තිබිලා බිම වේයෝ ඉන්න වේයෝ නැගිලා මේ අර පණවපු ඇඳපුටු ආදී සියල්ලම වේයෝ කෑවා. වේයෝ කාලා විනාශ වුණා. ඉතින් මේ විදිහට විනාශ වුණාට පස්සේ මේක දකින අල්පේච්ඡාදී භික්ෂුන් වහන්සේලා නුගුණ කිව්වා. මේ සත්තරස් වර්ගීය භික්ෂුන් වහන්සේලා සංඝික විහාරයක මේ විදිහට නිදාගන්න තැන් සකස් කරලා මේව නැවත වතාවක් ප්‍රකෘතිමත් කරන්න නැතුව පිටවෙ ගියේ ඇයි? ඒ නිසානේ මේ වාගේ මේ සංඝික සේනාසනයක මේ හුඹස් බැඳි මේ වේය නැග්ගි කියලා අනුගුණ කියන්න ගත්තා. ඉතින් බුදුරජාන් වහන්සේටත් මේ විස්තරය ගියා. භාග්‍යතුන් වහන්සේත් මේක අහලා භාග්‍යතුන් වහන්සේ මේ පිළිබඳව භික්ෂුන් වහන්සේලාගෙන් විමසලා බලලා මේ පිළිබඳව භික්ෂුන් වහන්සේලාට දොස් කියලා භාග්‍යතුන් වහන්සේ ශික්ෂාපදයක් පනවනවා. මහණෙනි එහෙමනම් නුඹලට මම ශික්ෂාපදයක් පනවනවා. යෝපන භික්ඛු සංඝිකේ විහාරේ සෙයයන් සන්තරිත්වාවා සන්තරාපෙත්වාවා තම් පක්කමන්තෝ නේව උද්දරේ යන උද්දරාපේ අනාපුච්ඡං වාගච්ඡේ පාචිත්‍ය.
යෝපන බික්කු යම් භික්ෂුවක් සංගිකේ විහාරයේ ඉසලකිව අජ්ජෝකාසය කියල එලි මහනේ. දැම් මේ කියන සංගික විහාරයක් ඇතුළේ සෙයියන් සන්තරිත්තාව සන්තරාපෙත්තාව තමන්ට නිදාගණ්ඩ සෙයියාවක් සෙනසුනක් අතුරලා හරි වෙන කෙනෙක් ලව්ව අතුරවලා හරි තම්පක්ක මන්තු එතනින් පිට වෙලා යනවනම් නේව උද්දරේන උද්දරාපේ ඒක ආපහු ප්‍රකෘතිමත්තනකින් තියල යන්නෙත් නෑ වෙන කෙනෙක් ලව්ව තියවන්නෙත් නෑ අනාපුච්චං පක්කමීය කියලා කියන්නේ වෙන කෙනෙකුට බාරදීල යන්නෙත් නෑ මේක තැන්පත් කරන්න කියලා. අන්න එහෙම නැතුව පිට වෙලා යනවනම් පාචිත්‍යය කියලා ශික්ෂාපදයක් පනවනවා. පළවෙනි ශික්ෂාපදය අපි කතා කරේ එලිමහනේ ඇඳපුටු ආදියක් තියලා ඒක ප්‍රකෘතිමත් කරන්න නැතුව ගියොත් ශික්ෂාපදයක් කැඩෙනවා. දැන් කියන එලිමහනේ නෙවෙයි සංගික විහාරස්ථානයක් ඇතුළත කුටියක් ඇතුළත කොහේ හරි තැනක ඇඳක් සකස් කරලා ඒක නැවත වාරයක් ප්‍රකෘතිමත් කරන්න නැතුව එවනතම් වෙන කාට හරි බාර දෙන්න නැතුව පිටත් වෙනවා නම් අන්න ඒ භික්ෂුන් වහන්සේට ශික්ෂාපදයක් කැඩෙනවා කියලා පනවන්ට යදුනා. ඒතර මේ ශික්ෂාපදයක් අපිට අතිශය වැදගත් භික්ෂුන් වහන්සේලා උදෙසා අපි සෙනසුන් පනවනකොට සෙනසුන් සකස් කරලා දෙනකොට භික්ෂුන් වහන්සේලාට ඉන්න තැන් සකස් කරලා දෙනකොට මෙන්න මේ කියන කාරණයත් හරි අතිශය වැදගත් භික්ෂුන් වහන්සේලාට තියෙනවා මෙතන යම් කිසි වගකීමක්. එතකොට භික්ෂුන් වහන්සේලා යම් කිසි සංගීක සේනාසනයක සෙයියන් කියලා කිව්වහම සෙයියන් කියන වචනේ පැහැදිලි කරනවා බිසි චිලිමිකා උත්තරතරනම් බුම්මත්තරනම් තට්ටිකා චම්මකණ්ඩෝ නිසීදනම් පච්චත්තරනම් තිනසන්තාරෝ පන්නසන්තාරෝ කියලා මේ පණවන්න පුළුවන් දේවල් ගණනාවක් නේ. බිසි මෙට්ටයක් නිදාගන්න සකස් කරන්න පුළුවන්. චිලිමිකා කියලා කියනවා චිලිමිකා කියලා කියන්නේ මේ වාගේ බිමට දාන රෙද්දකට යටින් දාන තවත් රෙදි කෑල්ලක්. උත්තරතරනම් කියලා කියනවා උඩින් දාන ඇතිරිලි, බුම්මත්තරනම් කියන බිමට දාන ඇතිරිලි, තට්ටිකා කියන පැදුරු, චම්මකණ්ඩ කියන සම්කඩ, නිසීදන, පච්චත්තරන, තන ඇතිරිලි, කොළ ඇතිරිලි කියන මෙන්න මේ දේවල්. මේ ඕනෙම එකක් සංගික විහාරස්ථානයක අතුරලා පිටත් වෙනවා නම් ඒක නැවත වාරයක් ප්‍රකෘතිමත් කරලා පිටත් විය යුතුයි. එහෙම නැත්නම් ඒ විහාරස්ථානයෙන් පිට වෙනකොට ශික්ෂාපදයක් කැඩෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පනවන්ට යදුනා. ඒ නිසා මේක භික්ෂුන් වහන්සේට අදාළයි. අපි භික්ෂුන් වහන්සේ නමක් යම් කිසි සේනාසනයකට ඇවිල්ලා එකරයක් වාසය කරලා හෝ පිටත් වෙනවා නම් එහෙම නැත්නම් තමන්ට වාසය සඳහා යම් කිසි සේනාසනයක් පනවලා දීලා තියෙනවා නම් ඇඳක් පුටුවක් සකස් කරලා දීලා තියෙනවා නම් මෙතනින් පිටත් වෙනකොට අනිවාර්යෙන්ම මේක එක්කෝ නැවත තැම්පත් කරලා යන්න ඕනේ නැත්නම් කාට හරි බාර දීලා යන්න ඕනේ. ඉතින් මේ කාරණේ අදාළ වෙනවා. එතකොට භික්ෂුන් වහන්සේලාගේ මේ දේ සංගික විහාරයක විතරක් නෙමෙයි, මේක අපිට සංගික විහාරයට තමයි ශික්ෂාපදේ පනවලා තියෙන්නේ. නමුත් සංගික විහාරයක විතරක් නෙමෙයි ඕනෙම තැනක අපිට ඉඳගන්න පුටුවක් නිදාගන්න සැතපෙන්න ඇඳක් හදලා තිබ්බනම් යම් තැනක එතනින් අපි යනකොට ඒක ආපහු ප්‍රකෘතිමත් කරලා යන්න කාට හරි බාර දෙලා යන්න ඕනේ. ඒතර මේ භික්ෂුන් වහන්සේලාට ලබා දෙන රාමුව තමන් වහන්සේලාගේ සිහිය පවත්වන්න. ඒ සිහිය පැවැත්වීම සඳහා භාග්‍යතුන් වහන්සේ පනවලා තියෙන ශික්ෂාපදත් එක්ක අපට තියෙන මේ රාමුව. ඉතින් මේ රාමුව තමයි අපට අර බුද්ධික කලින් සඳහන් කරා වාගේ ගිහි පින්නතුන්ටත් තම තමන්ගේ ගෙවල් දොරවල් වල වැඩ කටයුතු වලටත් මේ විනය තමයි අපට අවශ්‍ය වෙන්නේ. අපි ඇඳක් නිදාගන්න සකස් කරා නම් අපි උදේට නැගිටලා ඒක ආපහු ප්‍රකෘතිමත් කරලා පිළියෙලට කරලා ආපහු යන්න කියලා අපේ අම්මලා තාත්තලා දරුවන්ට කියලා දෙනවා. දරුවනේ නැගිට්ටහම උදේට මේ ඇඳ අස් කරලා යන්න කියලා. ඉතින් මේව බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට පනවපු ශික්ෂාපද. ඒ ශික්ෂාපද වික්ෂුන් වහන්සේලාගෙන් අපේ සමාජයට දායාද වෙලා එහෙම තමයි මේක සමාජයේ යම් කිසි සමාජ ප්‍රගමණයකට යන්නේ. ඒ නිසා මේ විනය පිටකයේ පුරාවට තියෙන මේ ශික්ෂාපද සාකච්ඡා කිරීම කියලා කියන්නේ සමාජයේ සමාජ ප්‍රගමණයකට හේතු වෙන කරුණු කාරණා සමුදායක්. ඉතින් බුද්ධික අපි පඨම සේනාසන ශික්ෂාපදයක් ද්විතීයික සේනාසන ශික්ෂාපදයක් කෙටියෙන් සාකච්ඡා කරන්න යෙදුනේ. අනාපත්‍ති වාරයේ ඉතින් අපිට සඳහන් කරනවා මේ සේනාසන මේ ශික්ෂාපද දෙකේම තියෙන්නේ තමන් තැන්පත් කරපු සේනාසනේ උදුරලා ඒක නැවත ප්‍රකෘතිමත් කරලා යනවා නම් එහෙම නැත්නම් කාට හරි කියලා යනවා නම් එහෙම නැත්නම් හදිස්සි කටයුත්තකට පිට ගියොත් යම් කිසි පලිබෝධයක් ඇවිල්ලා අපි හිතමු තමන් සේනාසනේ අතුරන්ඩ හදනකොට මොකක් හරි කරදරයක් ඇති වෙනවා, ගින්නක් හට ගන්නවා කොහේ හරි, ඒ නිසා පිට වෙලා යනවා. එතකොට තමන් ශික්ෂාපද කැඩෙන්නේ නැහැ. ඉතින් මේ වාගේ ආපදාවක් ආදියක් තියෙනවා නම් ශික්ෂාපද කැඩෙන්නේ නැහැ කියන අනාපත්‍ති වාරය පනවලා භාග්‍යතුන් වහන්සේ මේ පඨම සේනාසන ශික්ෂාපදයත් ද්විතීයික සේනාසන ශික්ෂාපදයත් අවසන් කරන්නට යෙදුනා. ඉතින් අපේ කාල වේලාවත් අවසන් වෙලා තියෙන නිසා අපි අද දවසට මේ විනයනාම් බුද්ධ ශාසනස් ආයු
විනේ සංවන්න දහම් කතිකාවතේ සාකච්ඡාව අවසන් කරන්ටයි සූදානම් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පනවා වදාළ ශික්ෂාපද එක එකක් අපි සාකච්ඡා කළ බලාපොරොත්තු වෙන මේ දැනුම සමාජගත කරන්නට, මේ දැනුම ඔස්සේ අපි භික්ෂුන් වහන්සේලාගේ විනය වාගේම ගිහි පින්නතුන්ගෙත් විනය කරුණු කාරණා පිළිබඳව දැනුම වැඩි කරන්නට ඒ සඳහා දරණ වෑයමක් විදිහට හැම සියලු දිනාටම ඉතින් මේ අපේ ධර්ම දානමය කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් සමඟ අද දවසරත් අපි මේ වැඩසටහන සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ස්වාමින් වහන්සේ, අපි අද දවසේ සාකච්ඡාව සඳහා පින්වත් දායකත්වයේ ලබා දෙන ඒ පින්වත් පිරිසට පුණ්‍යානුමෝදනාව සිදු කරන්නට අවකාශ වෙන් කරගන්න කැමතියි. නොම්බර් 104 ගල්තුඩේ පානදුර ලිපිනේ පදිංචි විශ්වාමික රජයේ හේදනධාරිණි ලීලා බන්දුසේන මහත්මියගේ අගෝස්තු 31 වෙනි දිනට යෙදෙන ජන්මදිනය සඳහා ආශිර්වාද කිරීමේ අපේක්ෂාව ඇතිව තමයි අද වැඩකරන සඳහා පින්වත් දායකත්වය ලබා දෙන්නේ. ඒ පිරිසේ අපේක්ෂාවන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරන්නට පින්වත් ස්වාමින් වහන්සේට මේ මොහොතේදී නමස්කාර පූර්වකව ආරාධනා කරනවා. විනය නාම බුද්ධ ශාසනස්සායු විනය සංවන්න දහම් කතිකාවත විනය පිටකේ මුලපටන් විස්තර විවරණය කරන මේ අපේ සදහම් සාකච්ඡාවට අද දවසෙත් පුණ්‍යමන්ත දායකත්වයේ සම්පාදනය කර දෙන්නේ නොම්බර් 104 ගල්තුඩේ පානදුර පදිංචි විශ්‍රාමික රජයේ හෙදනිලධාරිණි ලීලා බඳුසේන මහත්මියගේ අගෝස්තු මාස 31 වෙනි දිනට යෙදෙන ජන්මදිනය වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනාව සඳහා පූර්ණ දායකත්වය ලබා දෙන්නේ. ඉතින් සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් මේ බුදුරජාණන් වහන්සේගේ විනය දේශනාව විකාශය කරමින් ධර්ම දානයක් සිදු කරමින් එක් පැත්තකින් ධර්ම දානයක් වශයෙන් අපේ මේ ධර්මය සංනිවේදනය කිරීමක්, අනෙක් පැත්තෙන් විනයෝ නාම බුද්ධ ශාසනස් ආයු කියන විදිහට සම්බුද්ධ ශාසනයේ ආයුෂය ආරක්ෂා කිරීම සඳහා දරන දායකත්වයක්. ඉතින් ඒ නිසා අපි පුණ්‍ය ආනුමෝදනා සිද්ධ කරනවා, ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ඒ විශ්‍රාමික රජයේ හෙදනිලධාරිණී ලීලා බඳුසේන මහත්මියට මේ අද දිනට යෙදෙන පුණ්‍යවන්ත ජන්මදිනය පුණ්‍යවන්ත ජන්මදිනයක් බවට පත් වේවා. ඒ අයට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා. තව තවත් සම්බුද්ධ ශාසනය අරමුණු කරගෙන පුණ්‍ය ධර්ම සම්පාදනය කරගන්නට, ගුණ ධර්ම සම්පාදනය කරගන්නට අවකාශ සැලසේවා. ඒ සඳහා අවශ්‍ය කායික මානසික සැනසෙල්ල උදාපත් වේවා. කල්යාණ මිත්‍ර සම්පත්‍ය උදාපත් වේවා. තව තවත් සම්බුද්ධ ශාසනය අරමුණු කරගෙන ගුණ ධර්ම සම්පාදනය කරගෙන බලාපොරොත්තු වන ආකාරයකින් උතුම් නිවනින් සැනසෙන්නට ලැබේවා ලැබේවා කියන දාසමිතුව අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒත් සමගම මේ ධර්ම දානමේ කුසලය අනුමෝදන් කරන්න බලාපොරොත්තු වන මීට වසර 3කට පෙර අභාව ප්‍රාප්ත නයෝමි නිලූකා පොල්වත් මහත්මියට, මීට වසර 4කට පෙර අභාව ප්‍රාප්ත වූ අශෝක ප්‍රේමදාස මහතාට, මීට වසර 15කට පෙර අභාව ප්‍රාප්ත වූ APG බඳුසේන මහතාට, වසර 30කට පෙර අභාව ප්‍රාප්ත වූ පොල්වත් ගුණසේකර මහතාට යන අයට, ඒ වගේම අනන්ත සසර පටන් මේ මොහොත දක්වා නවින් මේ පරලෝය යන්ට යදුන හැම සිළු නේද හිත මිතුරන්ටත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හැම සිළු දිනාටත් මේ අපේ ධර්ම දානමේ කුසලය දැනීමා පිණීවා. ඒ හැම සිළු දිනාගේ ජීවිත පිණින් පිරීවා. නොලැබූ සැප සම්පත් ලබා ගනිත්වා. ලැබූ සැප සම්පත් වඩා වර්ධනය කරගෙන ප්‍රාර්ථනී බෝධියකින් නිවනින් සැනසෙත්වා කියන දහසිනිතුව පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙන දේශකයන්න් වහන්සේට, ඒ වගේම අගෝස්තු මාස 15 දින ජන්මදිනයේ සැමරූපී වී ප්‍රේමාවති මහත්මියට, අගෝස්තු මාස 8 වෙනි දින ජන්මදිනයේ සැමරූ චාන්දිනී සුභසිංහ මහත්මියට, අගෝස්තු 31 ජන්මදිනයේ සමරණ මේ ලීලා බඳුසේන මහත්මියට, ඒ වගේම ඒ මහත්මියගේ ආදරණීය දූ දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නට, මොණගුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම සඳහා ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. HK විමලා මහත්මියට, පවුලේ නෑදෑ හිත මිතුරන්ට මේ හැම සිළු දිනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. අද දින දේශනාවේ සහභාගී වූ අයට, රටවාසි ලෝකවාසී හැම සිළු දිනාටම සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම සම්බෝධි මහ විහාරාධිපති වැඩවිසූ බෞද්ධ ආමාදජලයේ නිර්මාතෘවර බෝධිසත්ත්ව ගුණෝපේත සම්බුද්ධ ශාසන විශ්ව කීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ පරම පූජනීය දරණාගම ශ්‍රී කුසලධම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්ටත්, අපවත් වී වදාළ හැම සියලු මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනා කරන්ටත්, රට ජාතිය වෙනුවෙන් දීපි දූ රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා කරන්ටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා අපි
ඉතාමත් මෛත්‍රී සිතින් යුතුව සෙත් ප්‍රාර්ථනා කරනමි. නම් සඳහන් කරප හැමසිරු දෙනාටම නිදුක් නීරෝගී චිරජීවනය උදාපත්වේවා. හැමසිරු දෙනාගේ සියලු යහපත් ප්‍රාර්ථනා මුදුන් පැමිණේවා. මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සර්ව ප්‍රකාරයෙන් සාර්ථක භාවයට පත්වේවා. යහපත් ප්‍රාර්ථනා මුදුන් පමුණවාගෙන සම්බුද්ධ ශාසනය අරමුණු කරන ගුණධර්ම සම්පාදනය කරගෙන හැමසිරු දෙනාටම උතුම් නිවනින් සැනසෙන්නටම ලැබේවා ලැබේවා කියලා පුණ්‍යානුමෝදනා කරමින් ආශිර්වාද කරමින් අද දවසටත් විනයෝ නාම බුදු ශාසනස් ආයු විනී සම්මන්නා දහම් කතිකාවත සමාප්ත කරන්නයි සූදානම් වෙන්නේ. හැම සිරු දෙනාටම තෙරුවන් සරණයි. විනයෝ නාම බුද්ධ ශාසනස් ආයු විනී සම්මන්නා දහම් කතිකාවතේ අද දවසේ සාකච්ඡාව අවසන් කිරීමට පෙර ආතුව පින්වත් ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනාව සිදු කරන් අවකාශ සලසා ගන්න කැමැති. මේ වන විට විශාල ශාසනික සමාජීය ඓතිහාසික කාර්යභාරයක් ලෝකේ පුරා විවිධ රටවල සංචාරය කරමින් සිදු කරමින් සම්බුද්ධ ශාසන චිරස්ථිතිය වෙනුවෙන් පැවැත්මෙනුවේ විශාල කාර්යභාරයක් සිදු කරමින් අවස්ථාවක තමයි පින්වත් ස්වාමින් වහන්සේ දීර්ඝ කාලයක් පුරාවට මේ වැඩසටහන සඳහා වැඩම කරන්නේ. ගිහි සමයේ ජයවර්ධන විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ කළමනාකරණ ගණකාධිකරණය පිළිබඳ විශේෂවේදී උපාධිය පළමු පෙළ පන්ති සාමාර්ථයක් සහිතව සම්පූර්ණ කළා. ඒ වගේම ජයකාලනී විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ හා මූල්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කළා. වරලත් ගණකාධිකාරීවරයෙක් වශයෙන් සුදුසුකම් සම්පූර්ණ කළා. ඒ සියලු කටයුතු ගිහි කාලයේ ලබාගත් උපයාගත් සියලු දේ පසෙ කළා. සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙලා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ආයුෂ වෙනුවෙන් ඒ වගේම පින්වත් ස්වාමින් වහන්සේගේ අරමුණු අභිප්‍රායන් වෙනුවෙන් පිළිවෙත් පුරමින් වර්තමාන සංඝ පීතෘවරයන් වහන්සේලා අතරේ අපි මේ මොහොතේදී අගතැන්පත් වශයෙන් සලකන්න පුළුවන් ඉතාමත්ම ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ නමක් වශයෙන් සිහිපත් කරන්නට කැමති පින්වත් ස්වාමින් වහන්සේ මහව ඥානාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ එමනම් පින්වත් ස්වාමින් වහන්සේට මේ වනතෙක් සිදු කළා වූ සහ සිදු කරන්න අපේක්ෂා කරන්න වූ සියලු ශාසනික ඓතිහාසික සමාජීය කාර්යභාරයන් සිදු කරන්නට තව තවත් ශක්තිය ධෛර්යය ඒ වගේම නිදුක් භාවයේ නිරෝගී භාවයේ සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන්නට මේ අවකාශ සලසා ගන්නවා. ඒ වගේම පින්වත් ස්වාමින් වහන්සේට අපි ආශිර්වාද කරමින් පුණ්‍යානුමෝදනා කරනවා. පින්වත් ස්වාමින් වහන්සේට අප විසින් රැස් කරගත් ආ වූ සියලු කුසල සම්භාරයන් අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණ සුවය සාක්ෂාත් කර ගන්නට පින්වත් ස්වාමින් වහන්සේට ඒ කුසල ධර්මයන් හේතු වේවා කියලා මේ මොහොතේදී පුණ්‍යානුමෝදනා කරනවා. සාදු සාදු සාදු. එමනම් ලබන සතියේ සෙනසුරාදාත් උදෑසන 8ට විනය පිටකයේ තිබෙන තවත් සුවිශේෂී විනය ශික්ෂා පදයක් විවරණය කරමින් ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන අදට ඔබෙන් සමුගන්නවා. ඔබ සමට 13 වන සරණයි.